හයි කට්ටි ඉතින් ඔන්න මැටික් USD ප්‍රොජෙක්ට් එක ගැන එලියට් ඕලින් කවුන්ට් එක මම අරගෙන ආවා යාළුවා මොකද අද වගේ වෙනකොට ඒක චුට්ටක් පම්ප් වෙලා තියෙන වැඩිපුර ඉතින් අපේ එලියට් ක්ලබ් එක ඉස්සුවන්න නම් ඔක් කලින්ම නැත් කරලා ට්‍රේඩ් එක අරගෙන තිබ්බා PNL එකකුත් මම දැක්කා දාලා තියෙනවා ඉතින් තියෙන එලියට් ක්ලබ් එකේ කල 50 සෝරි මැටික් එකේ බයි අකල්ලා තිබ්බා වගේ මේක තියෙනවා ඉතින් ගොඩක් මේ අපි බලමු මැටික් එකේ තත්ත්වය කොහොමද කියලා මං ගාව ඇනලයිස් කීපයක්ම මම තියන් ඉන්නවා තක් බලමු මේ වෙලාවේ ගන්න පුළුවන් එකට තියෙන්නේ මේක ගත්තොත් එහෙම එක්ස්පෑන්ඩින් ෆ්ලැට් එකක් ඉවර වෙලා ඉන්ෆොලිස් එකක් යන විදිහට මම මේක අයිඩියා ගන්න තියෙන්නේ එහෙමත් නැතුව මොකද වේව් 4 එකක් යනකින්ද මම හිතනවා තවදුරටත් ඔක බුල් රන් එකක් නෙවෙයි කියලා ෝ එකක් එහෙම එක පාටි කරවෙන්න හැකියාවක් නැහැ එනිසා මම මෙතෙන්ට සයිඩ් කරෙක්ෂන් පැන්න එකක් දාලා ට්‍රෑංගල් කරෙක්ෂන් පැන්න එකක් දාලා වේව් 4 එකට වේව් 4 එක තවටික කාලයක් කොයි විදිහටම සයිඩ් එකට යන්න හැකියාව තියෙන විදිහට ඇනලයිස් එක අරගෙන තියෙනවා ඉතින් සයිඩ් එකට යනවා ගොහම මේකෙත් මේ වෙනම ඩීවේ එහෙම කම්ප්ලීට් කරන මාකට් එක යන ඉතින් මේකේ මුලට ගියාම මැටික් එක අපින ඩේලි ටයිම් ෆ්‍රේම් එකේ ඔයාලට පේනවා ඇති මතන මේජර් 1-2 සෙටප් එකක් ගිහිල්ලා තියෙනවා ඒකේ තර්ඩ් වේව් එක තාම හොයත් ඉවර වෙලා නැහැ හැබැයි ඊට පස්සේ තියෙන 1-2 එකේ ඔරෙන්ජ් කලර් එකේ තියෙන එකේ 2 එකේ ට්‍රී එක මෙන්න මෙතනින් ඉවර වෙලා තියෙනවා අන්න ඒ ට්‍රී එක ඇතුලේ ඔයාලට 1-2 සෙටප් තව කීපයක් බලා ගන්න පුළුවන් 1-2 1-2 ඒ විදිහට වේව් එක එක්ස්ටෙන්ඩ් වෙලා තියෙනවා තර්ඩ් එකකින් තර්ඩ් එක එක්ස්ටෙන්ඩ් වෙනුන වෙලාවට අපි මෙන්න මේ විදිහට channel tool එක පාවිච්චි කරලා ගන්නවා වේව් 4 එකේ ටාගට් එක ඊළඟට එන්න පුළුවන් කියලා මේ channel එකේ මෙන්න උඩ ලයින් එකට හෝ මිඩ් ලයින් එකට හෝ යට තියෙන බොටම් ලයින් එකට එන්න හැකියාව තියෙනවා කියලා අපිට ඒ විදිහට ගන්න පුළුවන් Fibonacci වලට අමතරව ඉතින් කොහොම නමුත් මෙතන වේව් ට්‍රී එක මෙතන ඉවර වුණාට පස්සේ මම අරන් තියෙනවා මෙන්න මෙතන සිම්පල් 6x pattern එකක් ABC ඒ විදිහට major wave A එකක් සහ මෙතන WXY විදිහට wave B එකක් මෙතන WXY විදිහට wave C එකක් මෙතන උඩට අපිට WXY එක බොහෝ විට බලා ගන්න හැකියාව තියෙන්නේ මෙන්න මේ D එක complete කරන. ඉතින් D එක complete කරන්නත් ටිකක් ලොකුවට මාකට් එක යන්න ඕනේ සියර 40ක් හෝ 50ක් මාකට් එක අඩුම අප් වෙන්න ඕන wave D එක complete කරන්න. ඉතින් ඔයාලට හොඳ බයි ඔපචුනිටි එකක් මේකේ තියෙනවා. අපි බලමු Fibonacci වලින් ටාගට් අරගෙන ට්‍රෑන්ගල් කන්ට්‍රැක්ටින් පොල්ටු ඉතින් ඔව් අපිට මෙතනම ටාගට් එක ගන්න හැකියාව තියෙනවා වේව් B එක. ඉතින් වේව් B එකෙන් පස්සේ තමයි මාකට් එක අනිවාර්යෙන් වේව් E එක කම්ප්ලීට් කරන්නේ. ඉතින් වේව් E එක බොහෝ විට මේ ට්‍රෙන්ඩ් ලයින් එකේ ටාගට් වලට මෙන්නේ නැහැ. ට්‍රෑන්ගල් එකේ ස්වරූපය තමයි බොහෝ විට මේක මගින් ඇවිල්ලා යන්න හැකියාවක් තියෙනවා. ඉතින් මෙතන යටින් අප් ගහගත්ත channel එකේ support එක ඒ විලාදී අපිට උපකාරී වෙයි කියලා මම හිතනවා. wave 4 එක මෙතනින් අප් මේ ඉවර කරලා wave 5 එකක් යන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්න ඔය wave 4 එක මේ triangle එක wave easy එක ඉවර වුණාම තමයි bull run එකක් පටන් ගන්න නම් medic එක පටන් ගන්න. ඒ වගේම මම මෙතෙන් old 4 එකක් දාගෙන තියෙනවා. මේ triangle pattern එක බැරි වෙලාවත් ඉන්න ඉඳලා වෙන පැටර්න් එකක් මෙතන වැඩ කරන්න හැකියාව තියෙනවා. එහෙම වුණොත් එහම මේ හරියට ප්�ලේස්මන්ට් එක අනිවාර්යෙන් ඇවිල්ලා 0.2 0.96 ඔය වගේ ලෙවල් එකක නම් ෆුල් රන් එක ස්ටාර්ට් කරන්න හැකියාව තියෙනවා. ඉතින් බිට්කොයින් එකෙත් මම උදේ දැම්ම වීඩියෝක් ඒකට සාපේක්ෂව ගත්තාම ෆුල් රන් එකක් අපිට දැම්ම විශ්වාස කරන්න බෑ. ඒ හින්දා මම හිතනවා මේකත් මේ විදිහට ඇවිල්ලා උඩට ඔය ආකාරයෙන් යාවි කියලා. ඉතින් මැටික් වල ඔය ටික තමයි දැනට තියෙන්නේ. ඉතින් ඩේලි ටයිම් ෆ්‍රේම් එකෙන් මම ගත්තේ ඔයාලට 4 hours වල වගේ ගත්තොත් එහෙම දැන් ඉතින් ට්‍රේඩ් එකට එන්ට වෙන්න හැකියාව නැහැ. මොකද මාකට් එක මඟ තියෙන්නේ. ඉතින් normally ට්‍රේඩ් එකට මඟින් එන්ට වෙන කෙනෙක් නෙමෙයි මම. එහෙනම් ඔයාලට පුළුවන් ඕන්න ඊළඟට ඉන්වෙස්ට්මන්ට් එක බලලා ඒකෙන් කන්ෆර්මේෂන් එක ගන්න මොකද්ද මේ යන්න හදන්නේ කියලා. ඉතින් මෙතනත් 1-2-3-4-5 විදිහට ත්‍රේනවා රිට්‍රේස්මන්ට් එකක් ආවට පස්සේ උඩට යන්න හැකියාව තියෙනවා. ඉතින් රිට්‍රේස්මන්ට් එකක් එනකන් ඉඳලා
ඔයාලට හොඳ ඔපචුනිටි එකක් තියෙනවා ලෝන් ට්‍රේඩ් එකට යන්න. ඒ වගේම සෙල් ට්‍රේඩ් එකක් මෙතනින් ඔයාලට පුළුවන් රෙගියුලර් බේසිස් දයෝජනයක් වගේ බලලා ඒත් එක්කම සෙල් ට්‍රේඩ් එකට යන්න හැකියාවක් තියෙනවා. ඉතින් බලමු අපි 6 ටයිම් ෆ්‍රේම් එකේ වහන්ට එක තාම තියෙන්නේ අපේ ඔරෙන්ජ් ලයින් එකට යටින් මාකට් එක තියෙන්නේ. ඉතින් හොඳ රෙසිස්ටන්ස් එකක් විදිහට වැඩ කරලා තියෙනවා. ඔයාලට පේනවා ඉතින් කලිනුත් ලස්සන වැඩ කරලා තියෙනවා. ආයෙත් පොඩි සෙල් ප්‍රෙෂර් එකක් ඇවිල්ලා මාකට් එක අප් වෙන්න පටන් ගන්න. ඉතින් රීට්‍රේස්මන්ට් එකෙන් පස්සේ තමයි ඔයාලට සුපිරිම එන්ට්‍රියක් බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ වගේම අද රෑ 8ට අපේ එලියට් ඔන්ලයින් මෙන්ෂිප් එක පටන් ගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට හැකියාව තියෙනවා තාමත් මේකට ජොයින් වෙන්න. තව 4 දිනකට ඩිස්කවුන්ට් එකක් එක දෙන්න අවස්ථාවක් තියෙනවා. එතනින් එහාට ඩිස්කවුන්ට් දෙන්න බෑ. 4 දිනකට තාමත් අවස්ථාවක් තියෙනවා. ඉතින් මම කරන්නේ අද 8ට කලින් රෙජිස්ටර් වෙන්න ඕන අනිවාර්යෙන්. එහෙනම් හැමෝටම ජය වේවා.